නීතිපති තුමාත් අධිකරණ ක්ෂේත්‍රයත් සමග සාකච්ඡා කළා. අලුත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව. අපරාධවල ස්වභාවය අනුව පාතාලය, ස්ත්‍රී දූෂණය, සංවිධානාත්මක මිනීමැරුම් ඒ අයට නෙවෙයි, එයින් පරිබාහිරව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත වෙලා හොඳ කල් ක්‍රියාවෙන් ඉන්නවා. ඒ අය තවදුරටත් මේ බන්ධනාගාරය තුළ රඳවා ගැනීමේ තේරුමක් නැහැ. මොකද බන්ධනාගාරයක් තුළ අපි රඳවා තබන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ අරමුණේ. ඒ අරමුණ ඉෂ්ට වුණා නම් අපි ඔවුන් සමාජගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. බන්ධනාගාරය තුළ සිදුවන අපරාධ මැටලීම සඳහා CCTV යොදා ගැනීම කෙරෙහිද අවධානය යොමු ඇති බවද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙහිදී කියා සිටියා. ඒ වගේම මේ බන්ධනාගාර තුළ ඉඳන් අපරාධ කිරීමට පෙළඹෙන සිරකරුවන් පිළිබඳව, රැඳවියන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සඳහා මම බලාපොරොත්තු වෙනවා. CCTV කැමරා සෑම බන්ධනාගාරයක් තුළම සවි කිරීම, සිරකරුවන්ගේ මානව හිමිකම් අපි අනිවාර්යයෙන්ම මේ රජය ආරක්ෂා කරන්න ඕන. බන්ධනාගාරයේ අඩුපාඩු සකස් කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පසුගිය රජයේ යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ උසාවි ගොඩනැගිලි සැදීම සඳහා විශාල මුදලක් වෙන්කර තිබුණත් සිරකරුවන්ගේ සුභසාධනයේ සඳහා, රැඳවියන්ගේ සුභසාධනයේ සඳහා, බන්ධනාගාර අංශයේ සඳහා ඉතාම සුළු මුදලකුයි වෙන් වෙලා තියෙන්නේ. අපට නව ගොඩනැගිලි රාශියක් සාදන්නට සිදු වෙලා තියෙනවා මොවුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීම සඳහා. සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම දැනටමත් මිලියන 10ක් වෙන් කරලා තියෙනවා. වහාම සනීපාරක්ෂක පහසුකම් පුළුල් කරන්න කියලා.